ಕ್ಯಾಲೀನ್ ಸ್ನಾನ ಕಲಾ ಬೈ ಕ್ಯಾಲೀನ್ ಮಗೆ ಎಲ್ ಟಿ ಟಿ ಸಸ್ತವಾದಿನ್ಗೆ ನಗನೇರ ಕಲಾಪೆ ಕಾಂಚಿಗುಡಿ ಚಾರು ಕಲಾಯತುಲು ಪೀಡಿ ಪ್ರಧಾನಮ ಎಲ್ ಟಿ ಟಿ ಕಂದೂರು ಹಯಸಿಯ ಎಕ್ಕೊಲ್ಲಹ ಪೊಲೀಸಿಯ ಯಟತ್ವೇನೋ ಯಟತ್ವೇನ್ನೆ ಕೇಳ ಎವಕಟ ಆರ್ಡರ್ ಎಕ್ಕ ದೇನೋ ಮೇ ತಿಯೆನ್ನೆ ಎತನ ಗೆನಹಲ್ಲ ಪೋಲಿಂಗ್ ಕರ್ಲ ವೆಡಿ ತಿಯಲ පුච්චල දාපු තැන. මේ පොලිස් නිලධාරියා අපි හොයාගෙන යනවා කියලා අපිට හම්බුණා. තව පැයකින් පස්සේ කතා කරලා කිව්වා පොලිසිය ඔක්කොම යටත් වෙන්න ඕන. කරුවලයි අසුත් බඳලා දින කිසිම වෙන්නේ. විනාඩි 30ක් විතර ශබ්දපද ගාය ගාලා මේ කරලා අතපය ගාලා ඊට පස්සේ නිශ්ශබ්ද වුණා. දැකට පස්සේ කිව්වා ඊයේ රැවටි දීපු කටි බේරලා යන්නේ කටි නේද උඹලා. ඒ එල්ටිටි එකේ කේද? ඒ ගමනේ එල්ටිටි කාර්යාලයේ තුමා විනාඩි 30ක් 40ක් යන යන්නේ ඉස්සර චොප්පර ගානවා ඒකට බෝම්බ ගානවා බෝම්බ ගානවා ෆයර් කරනවා එතකොට දැන් අනිත් තරහ තුන් දෙනා ඔක්කොම වෙන පිටේ නෙමෙයි රූවස් පොලොන් කියන කැලේ තමයි අරන් ඉල මැරුවේ ඉතින් අද මොකද හිතන්නේ මේ සිද්ධියත් එක්ක අපිට මෙහෙම දෙයක් වෙන එක මේ ඊට පස්සේ ඕම දෙයක් වෙන්න එඩ නොදී මේ රජයෙන් බලා ගන්න ඕනේ කියලා මම ඉල්ලන්නේ ශ්‍රී ලංකාව කියන මේ රාජ්‍යය එහෙම නැත්නම් මේ රම්‍ය භූමිය මේ පුණ්‍ය භූමිය ඉතිහාසයේ මුතුන් මිත්තන් ලස්සනට නිර්මාණය කරලා දුන්නා. හැබැයි ඊට පසුව වරින් වර ආක්‍රමණයන්ට ලක් වෙලා 1948 අපිට නිදහස හම්බ වෙනවා. ඊට පස්සේ අපිට මොකද්ද වුනේ? එතනින් පස්සේ තමයි අපි කඩාගෙන වැටීම ආරම්භ කරේ. ඒ කඩාගෙන වැටීමට ප්‍රධාන හේතුව වෙන්නේ පරදේශපාලුව. ඒවා ඒ ආපු ගමන් මගේ තමයි නිර්මාණය වෙන්නේ එල්ටීටී සංවිධානය විසින් දරුණු ත්‍රස්තවාදී ඒ ප්‍රහාරයන් වලට ලක් වෙන්නේ මේ භූමිය. අපි අද ඉන්නේ නැගෙනහිර කලාපේ. සම්පත් කොහෙද අපි මේ ඉන්නේ? අපි ඉන්නේ කංචි කුඩිච්චාරු. මොකද නැගෙනහිර කලාපේ කංචි කුඩිච්චාරු කලාපේ අපි විශේෂයෙන් කියන්නේ අපි සුදායි අපි ඇවිල්ලා ඉන්නේ නැගෙනහිර කලාපේ විශේෂ ගවේෂණාත්මක වැඩසටහන් කීපයකට. ඒක කියලාම පටන් ගමු. ඔව් මේ ඉන්නේ එවකට එල්ටීටී සංවිධානයේ නැගෙනහිර කලාපේ සම්පූර්ණ බලය තිබ්බේ කරුණා අම්මාට. ඒ කරුණා අම්මාන් විසින් ඒ බලය රඳවගෙන මෙතන මේ 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 ඒරියා එක ප්‍රබල ඒරියා එක. මොකද විශේෂත්වය මේ මේ කංජිකුඩිච්චාරු ප්‍රදේශයේ මේ තමයි එල්ටීටී එක ඔවුන්ගේ සොහොන් බිම විදිහට භාවිතා කරපු ස්ථානේ තමයි අපි දැන් මේ ඉන්නේ. මෙතන සොහොන් ස්මාරක 400කට අධික ප්‍රමාණයක් තියෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි ඇත්තරම දැන් මේක දැනටත් සමහර අය කියනවා සමරන්න හදනවා කියලා. හැබැයි අපි දැනගත්ත අපේ ගවේෂණාත්මක ඇතුළේ මේ ප්‍රදේශයේ කිසිම කෙනෙක් නෙමේ ඒ පිටින් ආපු දේශපාලනයට සම්බන්ධ පුද්ගලයන් මේක මේ අර අවුස්සන්න හදනවා මේක සමරනවා මේ එල්ටීටී එක සමරන්න ඕනේ කියලා. අවුරුද්දකට සැරයක්. අවුරුද්දකට සැරයක්. විශේෂයෙන් නොවැම්බර් මාසෙයි. මොකද අපි ඒක දැනගත්තේ ප්‍රදේශයේ ඒ අපේ ආදරණීය දමිල මිනිසුන් අපිත් එක්ක කතා කර අපේම සහෝදරයෝ ඔවුන් කිව්වා අනේ අපිට නම් එහෙම එකක් නැහැ. අපි මේ සිංහල අයත් එක්ක බොහොම හොඳට ඉන්නවා. මේ පිටින් එන දේශපාලඥයෝ මේකට දේශපාලන වාසි ගන්න හදනවා. එහෙම නැත්නම් අපිට මේකේ සමරන්න මොකුත් නැහැ කියලා. හැබැයි සම්පත් මේ වෙනකොට 2024 නිර්මාණය වෙලා තියෙන්නේ සහෝදරත්වයෙන් එකට one nation කියන එකම එක ජාතියක් එක කොණියකට one country. එතකොට එතනට අවිල්ල තියෙන මේ තියෙන්නේ ඔවුන් විසින් හදපු එක මේ සමරන්න හදපු මේ මේ පහනක ආකෘතියක් අතර තිබිලා තියෙනවා. ඒකට ගෞරව ගඩොල මේ ගෞරව දක්වන්න කියලා තස්ථානෙත් තිබිලා තියෙනවා. අපි මේ විතරක් නෙමෙයි මේට එහා අපි යනවා. ඕගොල්ලෝ දන්නවා එල්ටීටී සංවිධානයේ ජනාධිපති ප්‍රේමදාස ඉන්න කාලේ ආයුධ දීලා යටත් වෙන්න කියලා. යටත් වෙච්ච මඩකළු ප්‍රදේශයේ යටත් වෙන යුතු පොලිස් නිලධාරීන් 600කට අධික සංඛ්‍යාවක් ඔවුන්ට එල්ටීටී එකට බාර වුණාට පස්සේ ඔවුන්ව ඝාතනය වෙනවා. අපි මේ මේ සංචාරය ඇතුළෙම අපි ඒ පැත්තට යනවා. අපි එතන ගිහිල්ලත් අපි ඔයාලට විස්තර ටික කියන්න සරලව. අපේ ඝාතනයට ලක් වූ අපේ පොලිස් අයිසක පොලිස් නිලධාරීන් ඒ ඝාතනයට ලක් වූ තැනටත් යනවා. මේ අපි නිකන් මේ මේ මතක් කරලා දෙන්නේ අපි ඉතිහාසයේ අපිට වෙච්ච වැරදි. ඒ වැරදි එකිනෙකා අනවබෝධයෙන් දේශපාලන ගේම් කාර්යෝ දේශපාලනේ සඳහාම ඇත්තම සුදායි එතන අනවබෝධයක් කියලා කියන්න බෑ. දැන් අපි එක්ක මිනිස්සු කතා කරන විදිහට ඔවුන් හැම වෙලෙම පවසන්නේ ඒගොල්ලෝ අපිට එක එක ඒවා කිව්වා. ඒ කියන්නේ ඒ වක්කට අනවබෝධය. ඔව් එනකොට අනවබෝධය. මොකද සුදායි අත් හිටියේ අනවබෝධය. ඔව් අපි වෙන ඔව් ඒක තමයි. දැන් ඒ ඇති අපි හොඳට අපිට ඇති. ඇති දැන් ඇති. අපි මේ ගවේෂණයේදී ඉතුරු ටිකත් අපි අනිත්තරට කියලා පෙන්නමු. අපි අර පැත්තට යන් තව අපි මේ තව මේ අපි යන්න බලාපොරොත්තු වෙනවා. මේක ඇතුළෙම එල්ටීටී බේස් එක තිබුණු කංචිකුඩිච්චාරු ඒ එවකට එල්ටීටී බේස් එක කියලා තිබුණු මම හිතන්නේ මේ ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ කාර්ය බලකාය තමයි. මට මතක විදිහට කංචිකුඩිච්චාරුවේ සම්පූර්ණ කැලෑවම එල්ටීටී විනාශ කරන්න ක්‍රියා කළේ.
ඔවුන්ගේ කඳවුර ප්‍රදේශයටත් අපිට යන්න පුළුවන්ද මේ ටුවර් එකේම? ඔව් හරි සනීපයි සීතලයි අද. ෂෝක් අවු ටික. ෂෝක් අවු පොඩ්ඩේ. ඉතින් අපි එහෙදි හම්බෙමු. සම්පූර්ණ අංග සම්පූර්ණ වගාවට සූදානම් කරපු භූමියක්. ඒ අපේ ප්‍රධානතම වී අසන්නට අපි ඉන්නේ නැගිනේර කලාපේ. අපි ඉස්සෙල්ලා අතෙන්දි කිව්වා අපි තව තැනකට යනවා කියලා. ඔව්. අපි එතෙන්ට තමයි ඇවිල්ලා ඉන්නේ. මගේ ඉස්සරහ තියෙන්නේ දැන් යුද හමුදා කඳවුර. හැබැයි එකල යුද්ධ කාලේ LTT ත්‍රස්තවාදීන්ගේ නැගිනේර කලාපේ කංචි කුඩිච්චාරු කැලෑව තුල පිහිටි ප්‍රධානම LTT කඳවුර. සුදයි දන්නවද කවුද මේක ලීඩ් කරේ කියලා? රමණන් බේස්. මේක රමණන් කියන LTT කඩ කෙනෙක් තමයි අතම ලීඩ් කරලා තියෙන්නේ. මෙතන එහා පැත්තම අපි අර කලින් ෂූට් කරේ. ඔව්. මෙතන එහා පැත්තේ තියෙනවා වැව. මේ වෙනකොට මේක අපේ හමුදාව මේ තමයි කැම්ප් එකක් හැලීර තියෙන්නේ. ඒ අපිට ඇතුළට යන්න අවසර නැහැ නැත්තම්. අපිට ඇතුළට මේ කියන්නේ ඔවුන් සුහදව අපිට වෙල්කම් එකක් දුන්නා. නමුත් අපිට කඳවුර තුල ෂූට් කරන්න අවසර නැහැ. ඔව්. මේ ඒක තමයි ප්‍රශ්නේ. මේ එවකට තිබිච්ච බිල්ඩින් ඒවා එහෙම තියෙනවා. ඒවා එහෙමම තියෙනවා. මේ ඒවා හැබැයි ඇත්තටම විනාශ කරලා නැහැ. ඒවා අපේ වර්තමාන සොල්දාදුව ඒවා පාවිච්චි කරනවා. අපිට ප්‍රධාන දේ වෙන්න ඕනේ අර තැනට යන එක. මේ අපේ පොලිස් නිලධාරීන්ගේ ආසන ප්‍රමාණයක්. ඔව්. හරියා. අපි ගිහිල්ලා බලමු ඉතින්. හයසිය එකොළහක් පොලිසියේ යටත් වෙනවා. යටත් වෙන්න කියලා එවකට ඕඩර් එක දෙනවා. එතකොට ඒ 611 දෙනෙක් පොලිසියේ මෙන්න මෙතනට ගෙනහල්ලා තමයි ඝාතනය කරන්නේ. අපි 611ම නෙමෙයි සම්පත්නේ. ඔව් 3 දිනක ඉතින් බේරලා යනවා. 3 දිනේ බේරලා යනවා. අදටත් සක්‍රීය සේවයේ ඉන්නවා. අපි උත්සාහ කරනවා අක්‍රේපත්‍ය පොලිසියේ පොලිස් නිලධාරියා අන්නේ ඉන්නේ කොහෙද? ඒ ඉන්නේ මං කිව්ව එකයි. මේ තියෙන්නේ එතන ගෙන්හල්ලා පෝලිං කරලා වෙඩි තියලා පුච්චලා දාපු තැන. තැන. ඔව්. අපි මේ ඉන්නේ කංචි කුඩිච්චාරු කැලේ. අපි මුලින් කිව්වා අපි ආපු ගමන අපි අර හේඳලා ආවේ කංචි කුඩිච්චාරු කැලේට. සුදයි කංචි කුඩිච්චාරු කියන එකේ තේරුම දන්නවද? නෑ මොකද? කැඳ බීපු ඇල. කැඳ ගෙනිච්ච ඇල හරි එන්නේ එහෙම එකක් තියෙන්නේ. හරිද? ඔව්. එතකොට මේ තියෙන්නේ මෙතන මේ 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 ඊයේ පෙරේදා මම හිතන්නේ පොලිසියෙන් ඇවිල්ලා අපිට දැනගන්න ලැබුණා මේ පානපත්තු කළා මේ ඒ කියන්නේ ඔවුන් ඔවුන්ගේම සහෝදරය වෙනුවෙන් ඒ සමරුව කරනවා අපිට දැනගන්න හම්ුණා පොලිසියෙන් තමයි පෙරේදා ඔව් ඔව් ඇවිල්ලා තිබුණේ ඔව් එතකොට මෙතන ස්මාරකයක් හදලා තියෙනවා මේ මේ හැරි අලි ඉන්නවා අලි කඩලා තියෙනවා මෙතන තියෙන අර 3 දිනක් කොහොමද උනේ කියන සම්පත් සිදුවීම දන්නවද කොහොමද කියන්නේ ඔව් දැන් එතන අපිට හොයාගන්න තොරතුරුත් එක්ක එතන මේගොල්ලෝ වෙඩි තියලා ඝාතනය වුණා කියලා හිතලා ඒගොල්ලෝ පෙට්‍රල් දාලා ගිනි දැල් පෙට්‍රල් මදි වෙලා හරි පෙට්‍රල් නැතුව හරි ආපහු ගේන්න ගිහිල්ලා තියෙනවා අන්නේ අතරට 3 දිනක් මේ කැලේට පැනලා ඒ කියන්නේ බඩගාගෙන වෙඩි වැදිලා වෙලේ යද්දි කැලේට පැනලා ඔවුන් ඔවුන්ගේ ජීවිත බේරාගෙන තියෙනවා එහෙම එක්කෙනෙක් හුදයි දැන් ඉන්නවා කියලා අපිට ඔව් තවත් දෙයක් කියන්න ඕන සම්පත්. ඔය තු ඒ ඒ 3 දිනාටත් හඳුනා ගන්න ලැබිලා නැහැ මේකයි ස්ථානීය වෙඩි තියලා ඝාතනය කරපු තැන කියලා. ඔව්. ඔවුන් ඊට පස්සේ ඔවුන් තොරතුරු දීලා තියෙනවා අපි මෙහෙම තැනකට ගෙනිච්ච පිට්ටනියක් වගේ තැනක් කියලා. හැබැයි ඔවුන් පොලිසියෙන් සහ ඒ යුද හමුදාව ට්‍රයි කරලා තියෙනවා මේක හොයන්න. හැබැයි ලැබිලා නැහැ. නමුත් පසු කාලීනව ඒත් විශේෂ බලකා කණ්ඩායම මේ ඔව් පොලිස් විශේෂ බලකා කණ්ඩායමක් ඔවුන් පාමුර සංචාරයක් හෝ කිසියම් වැඩයකට මේකට එද්දී අත්පා මේ පොළවේ මතු වෙලා තිබිලා තියෙනවා. අන්න එතනින් තමයි මේ භූමිය හරියටම නිශ්චිතවම මෙතන තමයි තැන කියලා අඳුරගෙන තියෙන්නේ. ඔය අපිට ලැබිච්ච තොරතුරු අනුව අපි කියන්නේ නේ. මේකේ තව සමහරු දන්නවා නම් අපි මේ කියනවා සංශෝධන වලට යටත්ව අපි මේ කියන්නේ අපි හොයාගත්ත කරුණු තව දන්නා ඉන්නවා නම් පොඩක් යටින් කොටාගෙන යන්න පුළුවන්. මේ දේශපාලන වාසිතකා පොලිස් සේවයේ නිරතව සිටපු 611 යටත් වෙන්න කියලා කිව්වා. යටත් වෙන්න කියලා ඇවිල්ලා සටනකදී කෙනෙක් මේ අනේක වෙනයි. ආයුධ දීලා යටත් වෙන්න කියලා කිව්වේ. කවුද මේ රට විනාශ කරේ පරදේශපාලෝ? කොයි සමයේද මේ? 90 දශකේ. 90 දශකේ. ඔව්. මේක ඇත්තටම සිද්ධිය හරියටම තියෙන 1996 වෙනි මාසේ මට මගේ මතකය හරිනම්. ඔව්. අපිට අපි උත්සාහ කරමු දැන් යන මග අර පොලිස් නිලධාරියත් හම්බෙන්න පුළුවන් දෙ කියලා. තව පොලිස් නිලධාරියෙක් එයා මේ වෙනකොට සේවයේ විශ්‍රාම ගිහිල්ලා. ඔව්. ඕක තමයි මේ ඇටකටු නෙමෙයි නේ? නෑ. නෑ. ඈ?
අලින් ගැටකටු අලින් කියන්නේ මොන හරි කද්දේ ඔව් හැබැයි ඇටකටුවක් තමයි මොනවද දන්නේ ඇටකටුවක් තමයි මොනවද දන්නේ මේ මේ ඇත්තටම නේ අලි ඇටකටුවක් වගේ තමයි අපි දන්නේ නැහැ කියන්නේ නේ මේ නෑ නෑ මේ හරියටම 96යි 11 දැන් මතක් උනේ මතක් උනාද ඔව් හරියටම 1996යි 11 ඒවකට ජනාධිපතිවරයා තමයි ඕඩරේ දුන්නා කියලා අපි පුවත්පත්වල සායේ ඉතිහාසයේ දන්නේ. ඔව් ඇත්ත ඇත්ත. ඒ දුන්නාම ඔවුන් ආයුධ දීලා LTT එකට බාර වෙනවා. ඊට පස්සේ ඔවුන්ව මෙතෙන්ද ගෙනල්ලා අපේම ආදරණීය මිනිස්සු ඔවුන්ව ඝාතනය කරලා තියෙනවා. නිකන් මතකයට නැගුවොත් ඒ වෙලේ කොහොම තියෙන්නේ නැද්ද? තියෙන්නේ නැහැ. ඒක තමයි. හරි අපි යන් අනිත් තැනට අර ගිහිල්ලා හම්බ වෙන්න බලලා එතනින් ප්‍රෝග්‍රෑම් එක ඉවර කරමු. ඉවර කරමු. මේ ගොඩක් පාරෙන් ඈත ඈ. මේ මෙතන මාර්ගවල අපි ගොඩක් ඈත අපි මේ ඉන්නේ. පැය එකමාරක දෙහෙකට වඩා අපි මේ කැලෑවේ ඇතුළට ඇවිල්ලා ඉන්නේ දැන් මේ සෑහෙන දුරක් ඇවිල්ලා ඉන්නේ අපි ගම්මාන තිබ්බා වෙල්ලාවල් මේ ගම්මාන පහු කරගෙන දුෂ්කරයි පාර හැබැයි අපි ආවා මොකද මෙතන කිසිම මං හිතන්නේ මෙතන මේ වගේ වැඩක් පෙන්නලා මාධ්‍යයක පෙන්නුවද කියලා මතකේ නැහැ කවුරු හරි පෙන්නුවද නැද්ද කියන්නේ අපිට මතකයක් නැහැ මං දන්නේ මට මතක නැහැ ඔව් මං කියන්නේ නැහැ කියලා මටත් හිතෙන්නේ නැහැ කියලා හැබැයි අපේ අය ජනතාව මේ හරිම ස්ථානේ ඔව් මේ හරිම ස්ථානේ මෙතන මේක ජනතාව මේකට අමතක වුණාට සහෝදර පොලිස් නිලධාරීන් අදටත් මෙතෙන්ට ඇවිල්ලා ඔවුන් සමරලා යනවා අන්න ඒකට අපි ඒ පොලිස් නිලධාරීන්ටත් අපි ඔව් සැලූට් එකක් ගහන්න ඕනේ ඔවුන් ඔවුන්ගේ සෞර්ධයන් එච්චර හොඳට තවමත් මතක තියන් ඉන්න එක ගැන අලි ගහ අලි ඉන්න හොඳ ප්‍රදේශයක් මේක අපිට සංග්‍රහයකුත් හදලා තියෙනවා අපේ තීපන් සහෝදරයා තීපන් සහෝදරයා තමයි මේ වැඩේට ඔක්කොම අපිට තොරතුරු සහ ඒ තැන් ටික අපිට ලස්සනට සම්බන්ධීකරණය කරලා දෙන්නේ ඊට අමතරව මොනවද අපි කන්න තනන්නේ මයියොක්කා ඒකේ තියෙන කන්න මේකේ තියෙන බොණ්ඩ හැබැයි වතුර බොහොම ස්තුතියි මේ මොකද්ද මොකද්ද මේක අම්මට සිරි මයි මේ අඹ දාලා ඈ කොච්චිරිකක් දාලා අම්මට සිරි වෙන මේක ජීවිතේ මේක කාලයක් ඈ ෂා ටොප් මේ 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 කල්ලා කොහොමද නේද නම ඉතින් හදලා දුන්නේ මේ කොහොමද ඒක අපිට ඇවිල්ලා යම් 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 තීපන් සහෝදරයා තමයි අපිට මේක සම්පූර්ණම මට එකපාරට මතක් වුණා අරයව ඇරේන්ජ් කරලා තියෙන්නේ කාවද මතක් වුණේ මම මේ අර හපන් හදපිට කියලා මතක් වුණා මේ මොකද කරන්නේ මේක නියමයි ඈ වගා කරනවා මොනවද කරන්නේ කුඹුරු කරනවා මේ කුඹුරු කරනවා කොච්චර කුඹුරු කරනවා අක්කර 15කට ආ සෙල්ලන්නේ ආ සෙල්ලන්නේ ඔද්ද ගොවියෙක් අපි මේ කියන්නේ අවුරුද්දට එක කන්නේද කරන්නේ දෙකම 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 කරනවා වැහි ජලයේ විතරද වැව් තියනවා නෑ වැව් තියනවා වතුර තියනවා ඔව් හරි අපි කමු අපි කනවා ඔව් දමිත් ඔයා ඔක රෙකෝඩ් කරන්න අපි කනවා ඈ හරි දමිත් චේපේ රෙකෝඩ් කරගන්න අපි කනවා මේ ෆස්ට් ටයිම් මේ මේක දැක්කේ මේ මික්පන් කරමු මේ මේ සීතලයි මේක මාර ටේස්ට් එකක් මොකදයි මේක හදන්නේ කොහොමද මොකද මේකේ කොච්චි අඹ දාලා මේ තඹන්න ඕනේ ඉස්සෙල්ලා කොච්චි අඹයි විතරද ඔව් කොච්චි අඹයි මුලින්ම එකට දාලා තඹනවා තඹලා තඹලා හොඳට මිදි කරලා තමයි මේ ලුණු ටිකක් දාන්න මේකට අනිත්තර ලුණු වර ලුණු තියෙනවා ඔව් වෙන එච්චර එච්චරයි ඒ කියන්නේ අඹයි මිරිසුයි ලුණුයි ලුණුයි එච්චරයි ලුණු පොඩ්ඩක් දැම්මා ඔව් ඉන්න මාර රහයි නේක තම්පපඩ කාල බලනවා කාලම් බලන්න සීන මාර බර ඇත්තම ඔව් මඤ්ඤොක්ක කෑල්ලක් අරගෙන කාලා මට හොද හදාන්න මට රහයි ඔය දෙද්ද පට්ටම රහයි ඈ මේ විරු නෙමෙයි මං කියන්නේ පට්ටම රහක් තියෙන නල්ල 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 නල්ලම්ද අපි මඤ්ඤොක් මට සීරි මාර ටේස්ට් එකක් ඒක වෙන මේක හා තව අපි යාළු ටෙක් ඉන්න බලාගෙන අපි ටීම් එකක් ඉන්න එන්න අපි ඒ ටීම් එක පෙන්වන්නේ ඒ ටීම් එක නැත්නම් අපිට මේ වැඩේ කරන්නත් බෑ කරන්න දෙන්නෙත් නෑ හරි අපි අරයදී වොයිස් කට් එකේදී හම්බෙමු